උසස් පෙළ සිංහල විෂයට අදාළ විභාග කාලසටහනේ ඇතිව තිබූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් පිරිසක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඊයේ විභාග කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බව ගුරු සංගම් පෙන්වා දෙනවා. මෙවර අපොස උසස් පෙළ විභාගයේ සිංහල පළමු ප්‍රශ්න පත්‍රය පසුගිය සෙනසුරාදා පෙරවරු 8:30 සිට පෙරවරු 11:40 දක්වා පැවැත්ුණා. නමුත් ඇතැම් විභාග අපේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති කාලසටහනක සිංහල පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන වේලාව දක්වා ඇත්තේ 11වැනිදා දහවල් 12:30 සිට 3:40 දක්වා ලෙසයි. ඒ අනුව 11වැනිදා සිංහල ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට පස්වරුවේ විභාග ශාලාවට ගිය ප්‍රදේශ කිහිපයකම සිසුන්ට විභාගයට මුහුණ දීමේ අවස්ථාව අහිමි වුණා. කාලසටහන ඇති වෙලා තිබුණා. මම ඒක හින්දා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන තමයි ඒකේ කාලසටහන අනුව තමයි විභාගේ මේ පවත්වන ස්ථානයට ගියේ. මේ නමුත් මේක තිබුණේ සිංහල 11වැනිදා හවස. මම ඒ වෙලාව බලලා තමයි ගියේ. ඒ වුණාට ගිහිල්ලා බලනකොට තිබුණේ සිංහල උදේ. මේ පිළිබඳව ඊයේ නිවුස් ෆස්ට් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් විභාග කාලසටහනේ කිසිදු වරදක් නොමැති බවයි. අදාළ ගැටලුව මතුව ඇත්තේ අන්තර්ජාලයේ වෙනත් වෙබ් අඩවියකින් කාලසටහන් බාගත කළ සිසුන් කිහිප දෙනෙකුට බවද කොමසාරිස්වරයා ඊයේ සඳහන් කළා. ඒ අනුව අදාළ පෞද්ගලික වෙබ් අඩවියකට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව අද පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. නමුත් ගුරු සංගම් අද පෙන්වා දුන්නේ විභාග දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට කාලසටහන් එක් කිරීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බවයි. 2018/5/16 වෙනිදා නිකුත් කළ කාලසටහනේ තිබ්බ විෂයන් වෙනස් වෙලා තියෙනවා 2018/6/25 කාලසටහනේ. එතකොට ඒ කාලසටහන තමයි සම්පූර්ණයෙන්ම විභාග ප්‍රවේශ පත්‍රය සමග ලැබෙන්නේ 6/25 නිකුත් කරපු කාලසටහන. එතකොට සමහර ළමයි මේ නිසා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදීව කල්පනා කරලා විභාග දෙපාර්තමේන්තුව තීරණයක් ගත යුතුයි කියලයි අපිට කියන්න දෙන්නේ.